මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පස්වෙනි අන්තක් කල්පේ. මිනිස්සුන්ගේ ආයුෂ අඩුවේවි අඩුවේවි ඇවිල්ලා අවුරුදු 80,000ට අඩු වෙන තැන. එතකොට ඒ වෙනකොට ලෝකෙ ගැන ඒ විස්තරේ තියෙන්නේ සඳහන් වෙන මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන කාලේ එනකොට ලෝකෙම පාලනය කරන්න එකම රජෙක්. ඒ තමයි සංක කියන සක්විති රජුරු. අහසින් ගිහිල්ලා සිවුරග සේනා පිරිවරාගෙන ලෝකෙටම පංචශීලෙන් අනුශාසනා කරනවා කියනවා. අහසින් ඉඳන් රජුරෝ මේ නීති නැ, දඬුවම් නැ. රජ්ජුරුවන්ට දඬු මොගුරු පොළු මොනවත් නැ, ආයුධත් නැ. රජ්ජුරුව අහසින් ඉඳන් කියන්නේ රටවැසියනි. හැමෝම රජ්ජුරුව දකින්නකොට ධන ගහගෙන පොළොවේ ඉඳන් වැඳගෙන රජ්ජුරුවන්ගේ අනුශාසනාව පිළිගන්නවා. ප්‍රාණඝාතයෙන් වළකින්න මගේ රටවැසියනි, හොරකමෙන් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න. ඔය පංචශීලෙන් අනුශාසනා කරලා ධර්මානුකූල සතා සිව්පාවට පවා මෛත්‍රී වඩන කාලය. එතකොට එවැනි කාලෙක මේ ලෝකේ නිකම් මේවා දිව්‍ය ලෝක වගේ කියන දේශනාවේ සඳහන් වෙන්නේ එහෙම. ඒ සංක කියන සක්විති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුම. එයාගේ දේවිය තමයි බ්‍රහ්මවතී කියන දේවිය. මෙන්න මේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපදින්නේ. සංක කියන සක්විති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා පියාණන්. බ්‍රහ්මවතී දේවිය තමයි මෑණියන් බවට පත් වෙන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දා තමයි ලෝකෙ පහළ වෙන්නේ. සක්විති රජ කෙනෙක් ලෝකේ පාලනය කරන කාලේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරනවා. මොකද 80,000ක් ආයුෂ තියෙන කාලයක්. අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරලා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් තමයි කියන සතර පෙර නිමිති පේන සලස්සන්නේ. එතකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී කියන බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙර නිමිති දැකලා කලකිරිලා හරියට අර අපේ හැම බුදු කෙනෙකුට මේක සාධාරණයි ක්‍රමේ. මේ පුතු බිහි වෙන දවසේමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. හැබැයි අබිනිෂ්ක්‍රමණය කියපම අපිට මතක් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ අර චන් ඇමතියා සමග කන්ත කසු පිට නැගලා කැලේට ගිහිලා විඳපු දුකනේ. එහෙම එකක් නැහැ. අපේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනවා කියන්නේ ඒ පංචකාමයන් ගැන හිතෙන් ඇල්ම අතහැරලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා උඩුමහල් තලයේ භාවනාවට වාඩි වෙනවා. සතියයි දුෂ්කර ක්‍රියා කරන්නේ. ඒ කැලේකට ගිහිලා ගහක් යටවත් නෙමෙයි. මාලිගාවේම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ සතිය දුෂ්කර ක්‍රියා කළ අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදාට ලෝකේ මහා බ්‍රහ්ම දෙවියන්, බ්‍රහ්ම ලෝකයේ අධිපති මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. අපේ බෝසතාණන් වහන්සේට ඝටිකාර බ්‍රහ්ම දෙවියෝ තමයි අටපිරිකර පූජා කරේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේට මහා බ්‍රහ්ම දෙවියෝ එදාට අටපිරිකරක් පූජා කරනවා. ඒ සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපලා අහසට වීසි කරන් උඩුමහල් තලයේදීමයි සිවුරු පිරිකර දරාගෙන අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවමයි කිරිපිඩු සකස් කරගෙන ඇවිල්ලා උඩුමහල් තලයේදී කිරිපිඩු පූජා කරන්නේ. ඒ කිරිපිඩු වළඳලා අහසින්මයි කියන බෝමුලට වඩින්නේ. ඒ කාලේ ওই දීර්ඝායුෂ ඇති කාලේ මිනිස්සුන්ට පුණ්‍ය ඉරිදි තියනවා කියන අහසින් යන. එතකොට මේ තම බුදු වෙලා නැහැ බෝසතාණන් වහන්සේ. අහසින්මයි බෝමුලට වැඩම කරලා එදාට නාබෝධීන් වහන්සේ බෝධිය බවට පත් වෙනවා. ඒ බෝමුල වැඩ ඉඳලා නැගෙනහිර දිශාවට මුහුණලා එතනදී බෝමුලදී තමයි කුසතන පිළිගන්නන්නේ. අහසින් ඇවිල්ලා තමයි කුසතන පිළිගන්නේ. ඒ කුසතන පිළි අරගෙන නැගෙනහිර දිශාවට කුසතන ඉලලා වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.